දැන් අපිට මේ අපේ සිත තියෙනවානේ විඥාන සිත කියන්නේ කණ්ණාඩියක් වගේ දෙයක් සිත ප්‍රක්ෂේපණයක් නිර්මාණය කරනවා විඥාන ප්‍රක්ෂේපණයක් තියෙනවා සිත විසින් ඇත්තටම ඔබට මෙතන මේ නාගස් තියෙනවා ඔබලා ඉන්නවා මා ඉන්නවා මේ සියල්ලම කණ්ණාඩියකට වැටිච්ච ඡායාවක් මයි මේ කණ්ණාඩිය තුල කිසිවෙක් නෑ වගේ මා කියන්නේ මේ ප්‍රක්ෂේපණයක් තමයි මේ තියෙන්නේ ඒ ප්‍රක්ෂේපණය ඇතුලේ පවතින කිසිම දෙයක් නෑ නොපවතින දෙයක්වත් නෑ පවතින දෙයක්වත් නෑ මා කියන්නේ කණ්ණාඩිය උපමාව ඔබ ගන්න අරගෙන බලන්න එතකොට ඔබට තේරෙයි ඒ දැන් මේ සිත කියන එක සිතට කණ්ණාඩියේ ඡායාවක් වෙන්නන්ට තනියෙන් හැකියාවක් නැහැ නේද? ඒකට ආලෝකය වැටෙන්න ඉබේ. ආලෝකයක් තිබ්බොත් විතරයි කණ්ණාඩිය යමක් පිළිබිඹු කරන්නේ. ආලෝකයක් වැඩි ගන්න පිළිබිඹුවක් පවතින්නේ නැහැ. ඒ වගේ තමයි විඥාණයට මෙහෙම ලෝකයක් ප්‍රක්ෂේපණය කරන්න විඥාණයට මෙහෙම මේ ගස් ගල් මේ අහස තියෙනවා පොළොව තියෙනවා මේ අය ඉන්නවා අවිදිනා ඉන්නවා කියලා මෙහෙම මවන්න මැවීම සිදු කරන්න ඇත්තටම ඒකට තනියම ශක්තියක් නැහැ දැන් අපි හිතන්නකෝ මෙහෙම උදාහරණයක් ඇටියට ඔබට හඳින් ආලෝකය එනවා කියලා හිතන්නකෝ හඳින් ආලෝකය ආවට පස්සේ ඔබ හිතනවානේ මේ ආලෝකය එන්නේ හඳින් කියලා හඳේ ආලෝකයෙන් අපිට එක එක දේවල් පේනවා. හඳේ ආලෝකයෙන් අපිට එක 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 දේවල් පේුණාට හඳට ශක්තියක් තියනවාද? ඇත්තටම තනියේ මේ පෘථිවියට ආලෝක ලබා දෙන්නේ. සම්පූර්ණ ශක්තිය දෙන්නේ සූර්යාටනේ. ඉරට ඒ කියන්නේ ඒතර සූර්යාගේ ආලෝකය තමයි වදින්නේ කියලා. හඳට හඳේ සූර්යාගේ ආලෝකයේ පරාවර්තනය වෙනවා පොළොවට. එතකොට ඇත්තටම හඳට ආලෝකයක් කියලා දෙයක් නැහැ. ඒ වගේම තමයි අපිට තේරුණාට මේ මනස බවල පේන ලෝකයේ තුල මම ඉන්නවා කියලා මම පවතිනවා කියලා ලෝකයේ පවතිනවා කියලා එතන තුල ඔබේ යථාර්ථය නෙවෙයි. ඒක තර කණ්ණාඩියක් තුල වැඩි ඡායාවක් වගේ. හැබැයි සම්පූර්ණ දැකීමට ශක්තිය ලැබලා දෙන්නේ අර හඳට ආලෝකය දෙන සූර්යයා වගේ ඔබගේ තියෙනවා යම් අවදියක්. එවයාරසික සිහිය. ඒ සිහිය ආලෝකයේ තමයි මනසට වැටෙන්නේ. සිහිය ආලෝකයේ මනසට වැටිලා මනස හරහා තමයි ප්‍රක්ෂේපණය සිද්ධ වෙන්නේ. එතකොට අපිට ඩිරෙක්ට් නිවන අවබෝධ වෙන්නේ කෙලින්ම නිවන දකින්නේ නැත්තේ සත්‍යයත් එක්ක අපි කෙලින්ම එකතු වෙන්නේ නැත්තේ අර අවදිය එවයන්ට සත්‍ය මනසට ප්‍රොජෙක්ට් වුණාට පස්සේ මනසට එල්ල වුණාට පස්සේ දැන් ආලෝකයේ කණ්ණාඩියට ආවට පස්සේ කණ්ණාඩිය තුල පේනවනේ මිනිසුන්ගේ ප්‍රක්ෂේපණය මිනිසුන්ගේ අපි අපේ ලෝකේ පේනවනේ එතකොට ඒක හරහා තමයි අර අපිට ලෝකේ පේන්නේ ඒ කියන්නේ දැන් ඒක කොහොමද ඔබට තේරෙන්නේ උපමාව තව ටිකක් සරල කළොත් එහෙම ඔන්න තේරුම් ගන්න සූර්යාල සූර්යා තියෙනවා දැන් මෙහෙම හැබැයි මෙහෙම බෙදන්න එපා මේ උපමාවක් විතරයි සූර්යා තියෙනවා හඳ තියෙනවා සූර්යාගේ ආලෝකය හඳට වැටිලා හඳ තුලින් ආලෝකය නිකුත් කරනවා ඊට පස්සේ හඳේ ආලෝකයෙන් අපිට මේ ගස් පේනවා මේ ඔක්කොම රැයට පේනවා මිනිස්සු පේනවා එතකොට අපිට සූර්යාගේ ආලෝකෙ ඩිරෙක්ට් හම්බෙන්නේ නැහැ ඩිරෙක්ට් හම්බෙන්නේ කෙලිම හඳට වැටලා හඳේ ආලෝකය හරහා මේ ගස්කොළන් පැක්කට පස්සේ අපි හිතනවා අපිට මේ පේන්නේ මේ ගස්කොළන් කියලා. ඇත්තම අපිට පේන්නේ ගස්කොළන් නෙමෙයි සූර්යාගේ ආලෝකය. ආලෝකයේ ශක්තිය තියෙනවා. අන්නේ වගේ තමයි අපිට කෙලිම දැන් සත්‍ය අත්දකින්නේ මොකද අපේ විඥාණය තියෙනවා විඥාණය විසින්
මෙහෙම ලෝකයක් මාන ලෝකයක් මවුවට පස්සේ අපි අර කණ්ණාඩියට වැටෙන ප්‍රතිබිම්බ දියන්නේ දැන් ඊට පස්සේ අපි රැවටෙනවා මේ පේන දේවල් ඇත්ත කියලා මේ පේන දේවල් පවතිනවා කියලා ඒක හරහා අපි ලෝකෙ දකිනවා එතකොට අපි මේ ශරීරයේ මම කියලා කණ්ණාඩියේ වැටෙනනේ මගේ රූපේ එතකොට මම අර මේ මම තමයි අර රූපේ කියලා හිතලා ඒක හරහා මම ඒ රූපෙට තමයි ඒ රූපෙ තමයි මම ඒ රූපෙට තමයි මේවා පේන්නේ මේ දේ පේන්නේ මේවා පේන්නේ කියලා මම අර මනසේ වැටිච්ච ප්‍රතිබිම්බේ මම කරගෙන ඒකට තමයි මේ මිනිසු පේන්නේ එයාට තමයි මේ ශබ්ද ඇහෙන්නේ එයාට තමයි මේ ඔක්කොම පේන්නේ ඇහෙන්නේ දැනෙන්නේ කියලා මම මනස හරහා හදාගත්ත මමෙක් ඉන්නවා අර කණ්ණාඩියේ ප්‍රතිබිම්බේ මම කියලා හිතාගෙන ඒ හරහා දැනෙන අවදියක් මට තියෙනවා. එතකොට මම හිතනවා අන්න ඒක තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ ඒක තමයි වැරදි දැකීම කියලා කියන්නේ. දැන් මම මාව තේරුම් අරගෙන තියෙන්නේ අර සූර්යාගේ ආලෝකය හඳට වැටලා හඳේ ආලෝකය ලෝකෙට වැටෙනාම ඒ ආලෝකයෙන් පේන දේවල් තුලින් මාව හඳුන ගන්නවා වගේ ලෝකය හඳුන ගන්නවා වගේ මම දැන් අර කෙලින්ම සත්‍ය විදියට මාව දකින්නේ නැහැ මට error එකක් ඇවිල්ලා තියෙනවා මම අර ප්‍රතිබිම්බයක රූපයක් මම කියන සංඥාවට ගිහිල්ලා දැන් ඒක හරහා තමයි හැමදේම තේරුම් ගන්නේ කණ්ණාඩියෙන් මම වගේ එතකොට අන්නේ error එක තමයි තියෙන්නේ එතකොට දැන් සත්‍යයක් දකින්නවා කියලා කියන්නේ මම තේරුම් ගන්නවා මේ දැනෙන්නේ මේ හැම දෙයක්ම මේ රූපිට නෙවෙයි මේ නාම සිතටත් නෙවෙයි මේ නාමටත් රූපේටත් ඔබ්බේ තමයි මම පවතින්නේ මේ හැම දැනීමක්ම දැනෙන්නේ රූපිට නෙවෙයි මේ හැම සිතිවිල්ලක්ම දැනෙන්නේ සිතට නෙවෙයි ඒක දැනෙන්නේ යම් අවදියේද එවරාසෙද තමන් අන්නේ නැවතර නාම රූප දෙකෙන් තමන්ව හඳුනා ගැනීම අතහැරලා නැවත තමන් තමන්ගේ මේ හැම දෙයක්ම දැනීම දැනෙන අවදිය බවට පරිවර්තන වීම තමයි අපි කියන්නේ නැවත යා ප්‍රබවයට ගමන් කළා නැවත ඩිරෙක්ට් යා අර සූර්යාලියා කෙලින්ම බැලුවා හරියට මේ ආලෝකය එන තැන දැක්කා මුල් තැන දැක්කා ප්‍රබවයේ දැක්කා ඒ කියපුවා තේරෙන්නේ නැද්ද ප්‍රශ්නයක් අහන්න උදව් වඩව දැරික විස්තර කරන්න පුළුවන් ඒ කියපු උපමාව අමාරු තේරුම් ගන්න තේරෙන්නේ නැත්නම් ප්‍රශ්නයක් අහන්න උදව් කරන්න හරි ඒක ඔව් ඇයි පෙනීම කියන එක හැන්නේ ඔයි එකක් මට ටිකක් කියලා දෙන්නකෝ එතන පොතනද වෙන්නේ කියලා සමිනහන්සේ දැන් උපමාකින් දැක්ක මේක සෙවණල්ලක් වගේ නම් ඒකට එළිය මවන්න බෑනේ නෑ මෙහෙම හිතන්නකෝ කන්නාඩි අතනාරය වේුණාද ඇත්තට මං ඉන්නේ මෙතන නෙමෙයි මෙතනනේ කන්නාඩියේ පෙවුනට එහෙම ප්‍රතිබිම්බේ ඒ පේන කෙනා එතන නැහැ එයා හින්නේ මෙතනනේ ආන් ඒ වගේ ගමන් කියන්නේ මම මාව මේ රූපයෙන් ප්‍රක්ෂේප කතා කරාට දැන් හිතන්නකෝ දැන් හොඳට බලන්න දැන් මම්මගේ රූපේ දකිද්දි අපිට තේරෙනවානේ මම මේ රූපේ නෙමෙයි මම රූපේ දැනගන්න කියලා මගේ මේ මගේ අත කියලා හිතද්දි මම අත නෙවෙයිනේ මම අත දකින්නනේ තේරදවද ඒත් මම හිතාගෙන ඉන්නේ අත මම කියලානේ ඒක වැරදීනේ එතකොට හොඳට බලන්න උසු හිතලා මං කියපු උපමා ටික එතකොට දකින්න මේ ෆයිල් නෑ නේද සොම්නා නෑද තමයි මාත් කියන්නේ මං කියන්නේ ඒ කය කියලා මේ පේන්නේ විඥානේ ප්‍රොජෙක්ෂන් මේ අර කණ්ණාඩියේ ප්‍රතිබිම්බේ කණ්ණාඩියේ ප්‍රතිබිම්බේ දුල කවුරුත් නෑ කණ්ණාඩියේ වැඩිච්ච පෙවන ඡායාවේ කවුරුත් නැහැ නේද මේ කය කියලා මේ පේන්නේ
මේ කණ්ණාඩියේ ඡායාව. ඒක තුල ඇති දෙයක් නැහැ. छायानो ඒ ඡාය දැන් ඒ කණ්ණාඩිය දින ඡායාව කළු වෙලා දිදි මට වෙන්නේ මං කළු වෙලා වගේ. ඒක සුදු වෙලා පාට වෙයි මං සුදුයි වගේ. ඒ එතකොට ඒ කණ්ණාඩිය ඡායාව පේන විදිහට මට හිතෙනවා මම කළුයි මම සුදුයි මම මෙහෙම වෙලා කෙක්කල මහතල කර අර කෙක් මනිනවා. එතන මොකක්වත් නැහැ නේද එතන. එතකොට මම එතනින් මැන්නට එතන වෙන කිසි දෙයක් නැහැ. प्रतिबिंबिट ඒ පේනවා කියලා දැනෙන්නේ කෙනා දින්නේ එළියේ. එයා ඉන්න තැන අපි දන්නේ නැහැ. නෑ එයා තමයි මම. එයා ඉන්නේ මෙතන නෙමෙයි. දැන් කණ්ණාඩියේ දකින්න ඉන්නේ කණ්ණාඩියේ නෙමෙයි. කණ්ණාඩියේ පේනවා නෙමෙයි. කණ්ණාඩියේ ඇහෙනවා නෙමෙයි. කණ්ණාඩියේ දැනෙනවා නෙමෙයි. අල්ලන්නත් දැන් කණ්ණාඩියේ. ඔව්. කණ්ණාඩි ඉන්න කෙනා මම අල්ලන්න කියලා ඇහුවොත් එහෙම තද ගතියන්නේ නැහැ දැන් බලන්න දැන් මගේ ළමයා ඇල්ලුව කියලා ඇහුවෙන්නේ අහුවේ ඒ තද ගතියන්නේ ඔය කණ්ණාඩිය පනවන්න බෑනේ බඩ මේ මෙතන පරිව්‍යාපෘති රූපයක් තියෙනවා කියලා එහෙම පැනවීමක් කරන්නත් බෑ ඔව් ස්පර්ශය පනවන්නත් බෑ අන්න ඒ වගේ මං කියන්නේ හදවි මෙතන සත්‍ය නෑ කියලා කියන්නේ නෑ සත්‍යයක් පවතිනවා ඒ සත්‍යයට තමයි මේ දැනෙන්නේ මේ රූපයක් පේන හැබැයි අපි හිතා ගන්නවා මේ රූපය මම කියලා හිතන්නේ මේ 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 රූපෙමයි කියලා හරි දැන් මම අත ඇල්ලුවම දැනෙනවානේ එතකොට ඒ මේ මගේ අත ඇල්ලුවා කියලා දැනෙන අවධියක් තියෙනවානේ ඒ අවදියේ ඒ දැනීම නෙමෙයිනේ දැනීම දැනගන්නනේ මම. මේව මගේ අත ඇල්ලුවාම දැනෙනවා කියලා ඒ දැනීම දැනගන්න ස්වභාවයක් තියෙනවා. ඒ දැනීම දැනගන්න එක දැනීම නෙවෙයි. තේරුම් නැති කතා. සමහර කණ්ණාඩිය ඇල්ලුවත් මේ කටවි දාත් ඇල්ලෙන දැනීමක් තියෙනවනේ ඒ වහා සමානයි එතකොට අරක. ඔව්. කණ්ණාඩිය පුත්තේ එකමාවකට ගත්තොත් हितला ඒ බල්ල මොකද කරන්නේ අරකට ගුරාන්න පටන් ගන්න. ගුරාන්න බුරලා ඊට පස්සේ බල්ල යනවා. ඇත්තටම අපිට ඒකට බල්ල හිතනවා කියලා මම එන්නේ ඉස්සෙලාතර බල්ල එතන ඉන්නේ ඇති. මම එන්නේ ඉස්සෙලා තින්නේ ඇති. මම දැන් මේ දකුණ වෙලාවෙත් බල්ල එතන හිටියම මම දකුණේ පෙරත් ඒ බල්ල ඉන්නේ ඇති. දකුණ වෙලාවෙත් මේ බල්ල එතන හිටියමයි මම දැක්කට පස්සේ දැනුත් ඇති එතනම ඇති සමහර දැන් කොහෙද ගිහිල්ලා ඇති කියලා බල්ලා කල්පනා කරනවා එතකොට බලන්න බල්ලට තුන් කාලයේ පවතින බල්ලෙක් හම්බ වෙනවානේ බල්ලට අතීතයේ හිටපු වර්තමානයේ දක්ෂින වෙලාවෙත් බාහිර හිටපු දැක්කට පස්සෙත් ඉන්න තුන් කාලයකම ජීවත් වෙන බල්ලෙක් හම්බ වෙනවා එතකොට මං අනේ තුන් කාලයකම ජීවත් වෙන බල්ලෙක් හම්බෙන්නේ ඇත්තටම ඉන්න නිසාද
නැත්නම් මොකක් නිසාද? ඈ? මෝඩකම නිසානේ. ඒතර ඒ බල්ලගේ මෝඩකමට සාපේක්ෂකව තමයි ජීවත් වෙන ජීවත් වෙලා හිටපු අනාගතයේ ඉන්න බල්ලෙක් හම්බෙන්නේ. ආන්ගේ වගේ තමයි අපේ අපිට අවිද්‍යාවට සාපේක්ෂකව තමයි අතීතේ හිටපු වර්තමාන දැනුත් ඉන්න අනාගතයටත් පවතින ලෝකයක් මමේ බාහිර ලෝකයක් හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ අර බල්ලගේ මට්ටමට අපි වැටිලා මේ ඉන්නේ. ඒ බල්ලගේ මානසික මට්ටමයි අපේ මට්ටම අතර ලොකු වෙනසක් නැහැ. පොඩි වෙනසක් තියෙනවා. ඉතින් බල්ලා ඒ ඡායාව දැකලා එතන කෙනෙක් ඉන්නවා කියලා ගන්නවා. අපි ඒ ඡායාව දැකලා මෙතන කෙනෙක් ඉන්නවා කියලා ගන්නවා. ඒකේ එක වෙනස තියෙන්නේ. දෙන්නගේ මෝඩකම සාපේක්ෂව සමානයි. අපි මේක අපි බාහිර ඡායාව දැකලා අභ්‍යන්තරයේ කෙනෙක් දකින්නවා. ඌේ බාහිර ඡායාව දැකලා බාහිර කෙනෙක්ම දකිනවා. ඒ දෙකම තම අහු වෙනවා ඒ ඡායාව දැකලා. හැබැයි දෙන්නටම පේන්නේ එකම ඡායාව. දෙන්නටම ඡායාව පේනවා. යා දෙන්නටම ප්‍රතිබිම්බය පේනවා. ප්‍රතිබිම්බ වෙන්න දෙන්න දෙපැත්තෙන් අල්ලනවා. දෘෂ්ටි. ආ දෘෂ්ටි ගෙනියන්න පටන් ගන්නවා. එදිර අපි වෙනවා අපිට පේනවා හේතු නිසා ඒ ඡායාව වැටෙන්නේ නැති දෙන්නේ. හේතු නිසා ආලෝකයයි ශරීරයයි වතුරයි ඔය තුනේ එකතු වෙන නිසා ඡායාව වැටුණාට ඒ ඡායාව කියන එක අහපෝ මේ පැත්තටයිද නෑ. මෙතෙන්ටයිදිත් නෑ ආලෝකයටයිදිත් නෑ වතුරටයිදිත් නෑ. හේතු නිසා හටගත්තා. හටගත්තට අහපෝ හේතුව හේතු නිසා හටගත්ත ඵලයක් නේ ඡායාව කියන එක. ඵලය ආයි හේතුවටයිද වෙන්නේ නෑ. ඵලය ආයි හේතුවකට අයිතියක් වෙන්නේ නෑ. ආන්ගේ වගේ තමයි අපි අපිට වෙලා තියෙන්නේ. ඒ අපිටත් මේ හේතු නිසා අපිට මේ මනසකල මේ ඡායාව පහළ වෙනවා. ඒ ආයා පාලනම අපි ඒක තුළ බල්ලා ගැවුණා වගේ අපි රැවටෙන්න මුලා වෙන්න පටන් ගන්නවා. එතකොට ඉතින් හිතන්න දැන් එතකොට දැන් තව බල්ලෙක් යනවා. තව බල්ලෙක් ඒදාන උඩින් ගිහිල්ලා ඒ බල්ලත් මේ බුරන්න පටන් ගන්නවා. ඒ බල්ලත් බුරන්න පටන් ගත්තට පස්සේ ඊට පස්සේ ඒ බල්ලත් ගිහිල්ලා කියනවා අර බල්ලන්ට ඔයත් දැක්කද අතන බල්ලෙක් හිටියා. ආ මහත් දැක්කද එතන බල්ලෙක් හිටියා කියලා එයාත් කියනවා. ඔයත් දැක්කද එතන මහත් දැක්කද එතන බල්ලෙක් හිටියා කියලා ඊට පස්සේ එයා ඊට පස්සේ දෙන්න කල්පනා කරන දෙන්නටම හම්බ වෙනවා තුන් කාලේ හිටපු බල්ලෙක්. ඇත්තට මම ආ තුන් දෙන්න එතන එතන ඡායාවක් ගන්නකොට ඡායාව දෙන්න දැක්කේ එකද දෙකද? ඡායාවල් පවා දෙකක් නේ දැක්කේ. ඒ වගේ තමයි මහ ගෑනකොට එතන තුන් කාලේ හිටපු බල්ලෙකුත් නෑ එකම ඡායාව නෙමෙයි දෙන්න දැක්කේ. ආන් ඒ වගේ තමයි විඥානයේ ප්‍රක්ෂේපණය සිද්ධ කරද්දී ඒ ප්‍රොජෙක්ෂන් එක දෙන්නේ දකින්නේ ප්‍රක්ෂේපණ දෙකක්. වෙන එකක් නෙවෙයි සිහින දෙකක්. දැන් ඔබ හිතන ඔබට මාව පේනවනේ මෙන්න මේ ලාවේ. මෙතන 50 දිනෙට පේන්නේ ප්‍රක්ෂේපණ 50. අර කියන්නේ ඩ්‍රීම් සිහින 50ක් දකිනවා. ඒ එකේත්වත් මෙතන තියෙන එක පේන්නේ නැහැ. දැන් අපි සිහිනයක් දකිද්දී අපි කොහොමද දකින්නේ? හිත ප්‍රක්ෂේපණය කරපු දෙයක්නේ. එතන තියෙන්නේ මොකද්ද කියලා අපි දන්නේ නැහැනේ. තියෙන දෙයක් ගැන අපිට කියන්න බෑ. හැබැයි අපි පේන්නේ තියෙන දේ නෙමෙයි. අපේ මනස ප්‍රක්ෂේපණය කරන එක පේන්නේ. අනිත් වගේ අපි තේරුම් ගන්න ඕන කතාව තමයි එතනදී. අන්නේ ඒක පුරාණ කර්මයට සාපේක්ෂව වෙන්නේ කියලා බුද්ධ ආගමේ කියන කර්මයට සාපේක්ෂව ඒ කරපු කර්ම වලට සාපේක්ෂව දැන් අපිට මේ වගේ නාගස් පේනවා, මේ වගේ ආරාමයක් පේනවා. දැන් තව කෙනෙක් මෙතෙන්ට ආවොත් එයාට වෙන ලෝකයක් පේනවා. අර ඇත්තට තියෙන තේරගාතා වල තියෙන්නේ තේරගාතා නෙමෙයි විමාන වතු ප්‍රේතවත් වල තියෙන්නේ. එක මේ ප්‍රේතියා ස්වාමීන් වහන්සේ නමක් ළඟට කියලා කියනවා. ස්වාමීන් වහන්සේ මට තිබහයි ගොඩා වතුර ටිකක් දෙන්න අවුරුදු ගානකින් වතුර ටිකක් බිව්වේ නැහැ කියලා. තිබහයි වට වතුර ටිකක් බිව්වේ නැහැ වතුර ටිකක් දෙන්න කිව්වලා කිව්වට පස්සේ කියනවා ඇයි හිත පේන්නේ නැද්ද විශාල ගඟක් ගලාගෙන යනවා. විශාල ගඟක් ගලාගෙන යනවා කියලා කියනවා ස්වාමීනි මට එහෙම එකක් පේන්නේ නැහැ. මට පේන්නේ ලේවිලක් විතරයි කියලා කියනවා. ගඟක් පේන්නේ නැහැ මට ලේවිලක් පේන්නේ කියලා කිව්වට පස්සේ ආ
හේතුව කුමක්ද කියලා කියනවා මගේ මහත්යයි ළමයිනෝ ඉස්සර හරියට ආසයි පින්කම් කරන්න මං එච්චර ආස නැහැ පින්කම් කරන්න මං ඊට පස්සේ ඕන්ට කිව්වා නුඹලා කවදා හරි කරන ඔය පින්කම් වල විපාක වශයෙන් නුඹලට ලේවිලක්ම ලැබෙන්න ඕන කියලා ලේවිලක් කියලා ඒ පින් ආනිසංස ලැබෙන්න ඕන කියලා කිව්වා ඉතින් මං ඒ කිව්ව වචනෙට ඉතින් මටම ලැබුණා ඒක ඒ කියන්නේ හැම වෙලේම කර්මයේ තියෙන ස්වභාවය තමයි කර්මයෙන් විසින් අපි කැමති දේවල් තමයි අපේ ජීවිතේ ලබලා දෙන්නේ අපි කැමති දේවල් අපිට ලබා දෙනවා ආරය කැමතිනේ ලේවි ලක්ෂණ දෙයක් කැමති යාට මම ලබෙන්නේ ඒ නිසා විසුණු ආසයට පේන වතුර අර කාන්තාවට පේන ලේ මං ආන්නේ ඇත්තටම එනනම් එතන මොකද තියෙනවද එතන සත්‍ය වශයෙන්ම මොනවද තියෙනවද සත්‍ය වශයෙන් තියෙනදී අපිට කියන්න බෑ කාටවත් මොකද එතන තියෙන්නේ කියලා එක එක්කෙනාට අර ප්‍රොජෙක්ෂන් එක විඥානයේ ප්‍රක්ෂේපණය වෙනස් කරනවා एक किने तो प्राक्षेप नहीं कर लावा तो वाला पेन ना एक किने तो इतना भी पेन ना वाले भी ला मुझे मित्र तो बट मेरे वाल पे ना ये वाके ये मत आवा किने तो मित्र ने दिव्य लोग क्या भी मेरे लिए ने बोलवा देंग देंग हितान में ही मैं देंग ओबर उन्हें बावना कर लो ओबर अभी तो ध्यान मट्टांग वाले ध्यान वगैरह සිතේ ස්වභාවය සිතේ ස්වභාවය මත තමයි සිතේ සිත විඥානේ මේ වගේ ප්‍රොජෙක්ෂන් එකක් කරන්නේ ඔබේ කර්මය එකතු කරලා. එතකොට ඔබ භාවනා කරගෙන සමාධිය වඩාගෙන ගිහින් ඔබේ කර්මය වෙනස් වෙනවා. ඔබ අරූප රූපාවචර කර්ම මට්ටමට ධ්‍යාන ගත්තොත් එතකොට ඔබට මෙතන මේ පේනවා වෙනස් වෙන්න ගන්නවා. වෙනස් කළා බලන්නත් පුළුවන්. එතකොට ඔබට වෙන සත්‍යය පේනවා. වෙන තලපේ දැනෙන්න පටන් ගන්නවා ඒ කියන්නේ ඇත්තටම වෙන බුදුහාමුදුරුව වෙන කොහෙට හරි ගියාද දිවි ලෝකෙට අර ආනන්දහාමුදුර එක්කන් ගියාද නැතිනම් ගන්න එක්කන් ගියාද එක්කන් ගියාම කොහෙද එහෙම තැනක් පීඩුපු තැනක් නෙවෙයි දෙන්නේ විශේෂ ප්‍රක්ෂේපණයක් කියන්නේ ඒ සිට දිනු කරපු කෙනෙක් මේ මායාව දන්නවා හරියට මායාව දන්නවා හින්දා එයාට ඕනම් පුළුවන් මායාවට මිනිස්සු ලක් කරවන්න එතකොට කර්මය කියන එක කර්මය කියන එක අර ධ්‍යාන සමාධිය වඩන්න ගියාම කර්මය වෙනස් වෙද්දී විඥාණය වෙනස් වෙනවා සිත වෙනස් වෙනවා ඒ සිතේ වෙනස් වෙනවත් එක්ක සලායතන වෙනස් වෙන්න ගන්නවා එතකොට මේ සලායතනෙට පේන රූප ශබ්ද ගන්ධ රස ඔක්කොම ටික වෙනස් වෙන්න පටන් ගන්නවා ඈ ඔව් විඥාණයට අනුව තමයි වෙනස් වීම සිද්ධ වෙන්නේ දැන් උදාහරණයක් හිතන්නකෝ මෙහෙම අපි සාමාන්‍ය ඩිජිටල් කැමරාවකින් පින්තූරයක් ගැහුවා කියලා දන්නකෝ. ඒ ඩිජිටල් කැමරාවකින් පින්තූරයක් ගැහුවාම ඒ ඩිජිටල් කැමරාවකින් ගහන පින්තූරේ අපි දු කාගේ වෙඩින් ෆොටෝ එකක් ගන්නවා. වෙඩින් ෆොටෝ එකක් ගැහුවම මේ වෙඩින් ෆොටෝ ඩිජිටල් කැමරාවෙන් හොඳට වදිනවානේ. හිතන්න ඒ කැමරා ආයේ ඒ වෙඩින්නගේ වෙඩින් ෆොටෝ එක ගන්නවා ස්ට්‍රේ කැමරාවල. දැන් ස්ට්‍රේ කැමරාවකින් වෙඩින් ෆොටෝ එකක් ගැහුවොත් නැද්ද කිරණ කැමරා දෙකද කිරණ කැමරා වලින් ෆොටෝ එක ගැහුවාම වදින්නේ ඕරා එක තමයි මේ බොඩි එක පේන්නේ නැහැ මොකද මෙතන අපිට බොඩි එකක් කියලා පේනකොට යම් එනර්ජි එකක් තියෙනවා එතකොට කිරණ කැමරාවට අහු වෙන්නේ යම් ශක්ති ධාරාවක් ශක්තිය වර්ණයක් වෙලා එනර්ජි එක වර්ණයක් වෙලා ආලෝක කදම්බයක් විතරයි වදින්නේ ඒ ආගේ තියෙන සිතිවිලි සිතේදී ඒ එනර්ජි මට්ටම බෑඩ් නම් කළු පාට සුදු පාට ඒ වගේ සිතේ ස්වභාවය මත ආලෝක ධාරාව විතරයි වදිනවා. ඔව්. එතකොට දැන් මම අහන මට අහන දැන් කිරලියන් කැමරාවකින් ගැහුවොත් පේන්නේ ආවරණයක්. ඊළඟට ස්ට්‍රේ කැමරාවකින් ගත්තාම වැඩි සැකිල්ල පේනවා. ඩිජිටල් කැමරාවකින් ගත්තාම වෙරි වෙඩින් ෆොටෝ එක පේනවා. මං අහන්නේ නම් ඇත්තට වෙලී තියෙනවද මොකක්ද? ඇත්තටම බාහිර තියෙනවද මොකක්ද? ඒක කාටවත් කියන්න බෑ. ඒ ගැන අපිට ඇත්ත නැත කියලා දෘෂ්ටියකට යන්න බෑ. ඇත්ත කියන්න ඕන නැත කියන්න එක අපිට තේරෙන්නේ නැහැ.
අපිට තේරෙන දේ තමයි එක්කෙනාගේ එක්කෙනාගේ කර්මය මත ප්‍රක්ෂේපණයක් තියෙනවා. ඒ ඒ ආයතන ආය නිර්මාණය වෙන්නේ අර අර කැමරාවේ ලෙන්ස් එක දැන් ගෙන ඉන්න ගණන් වැඩි වෙන්න සියුම් දේවල් වදිනවනේ. ඒ වගේ තමයි අපේ කර්මයේ කුසල පැත්ත බලවත් වෙන්න බලවත් වෙන්න අපිට මීට වඩා සුවපහසු සුක්කම රූප සුක්කම ශබ්ද ඇහෙන්න පටන් ගන්නවා. ඔව් ඉතින් ඇත්තටම මේ අපි දකින 31 තලය කියන්නේ යථාර්ථයක් නෙවෙයි. 31 තලයම කියන්නේ ප්‍රොජෙක්ෂන් 31ක්. ඒක කර්මය මත සලායතනය තුලින් සිද්ධ වෙන දෙයක්. එක එක්කෙනාගේ කර්මයට සාපේක්ෂව එක එක්කෙනාට 31 තලයක් පේනවා. 31 තලයේ අපිට මේ 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 මේව පේනවා මේ විදිහට ඉන්න වගේ දැනෙනවා පවතින වගේ පේනවා. ඒ අපිට තේන් මේ මේව පේනවා වෙනවා දැනෙනවා. ඒත් මා කියන්නේ මේකක්වත් යථාර්ථයක් නෙවෙයි. මේ භෞතික මායාවක් කියලා. ඒත් ඔබගේ ආවේ ඔබවහන්සේ මොනවා කිව්වත් මේ කොටේ ඇල්ලුවොත් මට අහුවෙනවනේ කියලා. ඉතින් මං කියනවා ඒක අහුවෙනවා තමයි. ඒක අහුණාට ඒක ඇත්තක් නෙවෙයි. සිහිනයක් දකිද්දි ඒ ඒ සිහිනේ මාන වලට සාපේක්ෂව ඒක ඇතුලේ තියෙන බඩු අහුවෙනවනේ. සිහිනයක් දකිද්දි හීනේ ඇතුලේ අපිට පුටු අල්ලන්න බැරිද? කෝප අල්ලන්න බැරිද? ඒ මාන වලට සාපේක්ෂව ඒ මාන වල අයිත අල්ලන්න පුළුවන්. දැන් ඔයාලා දැකලා තියෙනවද හොලෝග්‍රැෆි දැකලාද? හොලෝග්‍රෑම් දැකලා තියෙනවද? හොලෝග්‍රෑම් වල දැන් ලෝකෙ තියෙනවානේ දැන් මීටින් කියන්නේ හොලෝග්‍රෑම්. හොලෝග්‍රෑම් මීටින් වලදී දැන් ඇමරිකාවෙ එක්කෙනෙක් ඉන්දියාවෙ එක්කෙනයි එක ඔෆිස් එකට හොලෝග්‍රෑම් වලින් එනවා. එල ඒ දෙන්නට අත් දෙන්න පුළුවන්. අපි හොලෝග්‍රෑම් එක අල්ලන්න ගියොත් අපිට අහුවෙන්නේ නැහැ. අපිට අත අත ඇල්ලුවොත් අත පසාරු කරගෙන යනවා. ඒ හොලෝග්‍රෑම් දෙයකට හොලෝග්‍රෑම් එකක් අල්ලන්න මම දන්නේ හොලෝග්‍රෑම් දෙකක් තියෙනවා හොලෝග්‍රෑම්. මම දන්නේ ලංකාවේ දැන් තියෙනවද කියලා. දැන් ඒ හොලෝග්‍රෑම් මීටින් කියන හොලෝග්‍රෑම් ඔය දැන් මේ හොලෝග්‍රෑම් බාර YouTube එකේ තියෙනවා. හොලෝග්‍රෑම් සංගීත දැන් ඔන්න දැන් කෙනෙක් ඇමරිකාවේ ගායකයෙක් කියනවා එයා ලංකාවේ ස්ටේජ් එකට ගිහලා මේ ප්ලේ කරන සින්දු කියනවා. ඒ විදිහටමයි වෙන්නේ. ඒ විදිහට මෙයා ඉන්නවා. ඒ විදිහටම ඇවිදිනවා. හැබැයි ප්‍රොජෙක්ට් කරපු හොලෝග්‍රෑම් එක. එතකොට දැන් මේ කියන අන්නේ හොලෝග්‍රෑම් එකක් තමයි මේ දැන් තියෙන්නේ. හැබැයි මේ අපි ඔක්කොමලයි හොලෝග්‍රෑම් එකේ මාන සමාන හින්දා මේ හොලෝග්‍රෑම් එකේ අනිත් හොලෝග්‍රෑම් එකේ ඉන්න මායාව මේ මායාව නේද? ඒ එතකොට ඒ මානසික මට්ටමට ඒ මාන වෙනස්. එතකොට මෙයාට මේක අහුවෙන්නේ නැහැ. ඒකනේ බුදුහාමුදුරු දෙවියන්ට කියන්නේ දෙවියන් දේශනා වහන්න ඇවිල්ලා පොළවේ ගිලිනවා. උදාහරණ මේ පෘථිවි මාන වලට සාපේක්ෂ කරගන්න කියන බොඩි එක. මේ මානෙට සාපේක්ෂ කරගන්න. එතකොට නැත්තම් ඔබට පිට ගන්න බෑ මේක ඇතුළේ. මේ මානෙට අදාළ කියන එනර්ජි ෆ්‍රීකවෙන්සි එනර්ජි ශක්ති ඒ ශක්තිය වලට බැලන්ස් වෙන්න ඕන. නැත්තම් යා මැච් වෙන්නේ නෑ. එයාට මේ 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 මාන තලෙ ඉන්න බෑ. එතකොට හරි එතකොට දැන් මේ මෙහෙම අපි තේරුම් ගමු. දැන් ওই කතාව නම් දැනගත්තත් එකයි නැත්නම් එකයි ඒක කොහොමද දැනගන්න අවශ්‍ය නැහැ අපිට මේ කියන ශුන්‍යතාවයේ තේරුම් ගන්න. ඉතින් එතකොට දැන් අපිට තේරුම් ගන්නවා අපි මේ අපේ කර්මයට සාපේක්ෂව මේ සිහිනයක් දකින්න. සිතේ මායාවක් දකින්න. ඒ සිත දකින්න මායාව සිහිනය නෙවෙයි මගේ ඇත්ත ස්වභාවය. ඒක නෙවෙයි මම. ඔබට ඕන නම් මම ඒක තේරුම් ගන්න මෙහෙම දෙයක් කියන්නම්. ඔබ දවසක බලන්න රාත්‍රියේක රැගෙන නිඳ යද්දී රැගෙන නිඳ යන වෙලාවේදී හොඳට බලාගෙන ඉන්න තමන්ට නිඳ යන්නේ කොහොමද කියලා. තමන්ට රාත්‍රියේ නිඳ යද්දී නිඳ යන විදිය හොඳට බලන් හිටියොත් ඔබට තේරෙන්න ගන්න ඔබට පුළුවන් හැකියාව තියෙනවා නිින්ද යන බව දැනගන්න. අපි හැම කෙනෙක්ටම හැකියාව තියෙනවා. හැබැයි ඒක ටිකක් අමාරු වැඩක්. මොකද අර හොඳ 100ක් පුරුදු කරලා තියෙන පොල් 100ක් හොඳ නැති කෙනෙක්ට නිින්දට අවදි වෙන්න බෑ. රාත්‍රියේ නිින්දට අවදි වෙනවා කියන එක අමාරු වැඩක්. මට මතකයි අපි බුරුමෙද්දී අන්තිම ටෙක්නික් එක හැටියට දුන්නේ කමරහ සුද්ධ කරලා නිින්දට අවදි වෙන දේ. ට්‍රයි කරන්න කිව්වා. පුළුවන් නිින්දට අවදි වෙන්න. එතකොට
ඒ නින්දට අවදි වෙන්න යද්දී ඒක මේ අර එදා අපි වොන් දැන් හරි මම මම දැන් බලාගෙන ඉන්නවා අද කොහොමද මම නිින්ද යන්නේ කියලා එහෙම මේ තදවට සීරියස් අරන් ගියට බැලුකොට ඉතින් නිින්ද යන්නේ නැතිනේ ඔබ නිින්ද යන්නේ කොහොමද කියලා බලන්න ගියොත් එහෙම අපි කියන්නේ අර කේන්දියාර හොරෙන් බලනවා කියලා හොරෙන් බලනවා කියලා ගන්නේ අපි ඩිරෙක්ට් බලන්නේ නැහැ මූන්ට මූණ හොරෙන් බලනවා හොරෙන් බලනවා කියන්නේ ආන් ඒ වගේ අපි කරන්නේ නිින්ද යන දියා ඩිරෙක්ට් ආමට නිින්ද යන්නේ කොහොමද කියලා කෙලින් බලාගෙන ඉන්නේ නිකන් ඇලර්ට් එකේ ඉන්නවා හොරෙන් බලාගෙන නැති සි ගණන් ගන්නෙත් නැතුව ඕනට වඩා මේ ඉන්නේ නැතුව නිකන් බලාගෙන ඉන්න නිකන් බලාගෙන හිටියට පස්සේ ඔබට තේරෙයි කොහොමද ඔබට නිින්ද යන්නේ කියලා ඇත්තටම නිින්ද යද්දී වෙන්නේ ඔබට අයිති නැති මායාව తాවකාලික වහන මේ ඔබ දකින්න සිහිනයක්නේ මේ පේන සිහිනයක් මේ සිහිනය නිින්ද යන මොහොතදී මේ සිහිනේ වහනවා එන්නේ ඇත්තටම ඔබ මේ සිහිනේ තුල ඉන්නේ කය ඔබ කියන ඝන සංඥාවත් එක්ක කය මම කරන්නේ මම නිින්දට එනවා මම ඇවිදිනවා මේ ඔක්කොම කරන්නේ ශාරීරිය මම කියන සංඥාවත් එක්කනේ නිින්ද යද්දී බලන්නේ ඉස්සෙල්ලාම අමතක වෙලා යන්නේ ශාරීරිය මම කියන සංඥාව අයින්නේ මොදවර බලන්න ඔබ ඔබට තේරෙයි මං කියන එක නිින්ද යන්නේ කොහොමද කියලා බලන්න කියොත් කය එන්නේ එන්නේ කය කියන සංඥාව අතහැරියා ඒක නොදෙනියන්න ගන්නවා නිකන් අර මනුස්සෙ මැරිලා වගේ කය කියන සංඥාව නොදෙනියන්න පටන් ගන්නවා නොදෙනිය ගිහිල්ලා එකපාරට අපිව දැනෙන්න ලැටිනෝ බ්ලැන්ක් තැනකට දැන් හරියට චිත්‍රපටි හෝල් එකක් ෆිල්ම් එක පටන් ගන්න ඉස්සරහ කලවර කරන්නේ ෆිල්ම් එක පටන් ගන්න ඉස්සලා කලවර කරද්දී ඒ කලවර තැන වගේ අපිව දැන් වැටෙන්න පටන් ගන්නවා කලවර ස්ටේජ් එකට ඒ කලවර ස්ටේජ් එක ඉඳලා ඔන්න ඊට පස්සේ කලවර තැන ඉඳලා ආයේ ප්‍රොජෙක්ට් කරනවා නම් ෆිල්ම් එක ප්‍රොජෙක්ට් කරනවා නම් ෆිල්ම් එක පේන හෝල් එකේ ආන් ඒ වගේ ඔන්න ආයෙත් අපිට මොකද වෙන්නේ මේ සිහින ලෝකේ ආරම්භ වෙන්න පටන් ගන්නවා සිහින ලෝකේ මැවෙන්න පටන් ගන්නවා අර විඥාන තිරේ මත සිත නැවති තිරේ මත මේ මේ විදියටම 3D අවකාශයක ත්‍රිමාන තලයක 3D අවකාශයක මේ විදියටම දුර පේනවා අවකාශය පේනවා ඇවිදින අය පේනවා එතකොට කීවල අපි සමහර අය අතින් අල්ලනවා කරයක් දාගෙන යනවා දුර පේනවා කතා කරනවා කටහඬවල් තුන හතරක් ඇහෙනවා ඔන්න මේ විදියටම නැවත ලෝකයේ ජීනික ආරම්භ වෙන්න ගන්නවා අපි මේ ලෝකේ ආයෙත් ඊට පස්සේ ඒක ඇතුලේදී මම මොකක් හරි ආයෙත් බොඩි එකක් ගන්නවා දවසක් ලාවර්සුගේ ශිෂ්‍යේ ලාවර්සු කියන තව දර්ශනේ මම හිතනවා දන්නවා ඇති ලාවර්සුතුමා ගැන තව තේචින් ආගම ආගමකුත් නෙමෙයි ඒක ඒ ගැන්වීම සිද්ධ කරපු ගුරුතුමා ඉතින් ගුරුතුමාගේ ශිෂ්‍යෙක් දවසක් කියනවා ඒ ගුරුතුමා උදේ රෑ නැගිටින්නේ කියලා හීනියක් දැකලා උදේ නැගිටලා හිත හොඳටම අවුල් වෙලා අහනවා මේ මොකද්ද ප්‍රශ්නේ කියලා මම මේ හීනියක් දැක මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා අහනවා මොකද්ද ප්‍රශ්නේ මම ඊයේ රෑ දැක්ක සමනලේ මම සමනලේ කියලා ඉතින් මම හැමතැනම පියාඹුවා මම හැමතැනම පියාඹුවා එහෙට පියාඹුවා මෙහෙට පියාඹුවා දැන් මට මේ දැන් මම නැගිට්ටා දැන් අහපෝ මම මේ අහවල් භික්ෂුව හාමුදුරුවෝ දැන් මට එයා කියනවා මට දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඉතින් අහන සුචි දෝක මහලුකු දෙයක් නෙමෙයි ඉතින් හීනයක් නේ දැක්කේ ඉතින් හීනේ සමනලේ කියලා පියාඹලා ගියා හැමතැනම ගියා ඉතින් ඒක විශේෂ දෙයක් නැහැ නේ කියලා නෑ එතකොට එයා කියනවා මට විශ්වාස කරන්න බැරි තියෙන ප්‍රශ්නේ තමයි මට තියෙන ප්‍රශ්නේ තමයි දැන් මේ සමනලයාට නිින්ද ගිහිලා ගිනියක් දකින්න මේ සමනලයාට සමනලයාගේ පියාම් පියාම් හිටපු සමනලයාට දන්නේ නැහැ නිින්ද ගිහිල්ලා තියෙන්නේ සමනලයාට නිින්ද ගිහිල්ලා ඒ සමනලයා ඊට පස්සේ මේ හීනයක් දකින්නවත් දන්නේ නැහැ මේම මිනිස්සෙක් කියලා ඉන්නවා යනවා එනවා හදා ගන්නවා කියලා දන්නේ නැහැ ඉතින් අපි දැන් අපි දන්නේ නැහැනේ දැන් ඔබ මේ ඊයේ ගෙදර ගිහලා රෑ මේ හීනියක් දැකලා දන්නේ නැහැ උදේ ආයෙ බලහන්නා කියලා හීනියක්ද දන්නේ නැහැ පේන්නේ ඒ කොනිටල බලන්නේ සිහිනියක් දකින්නවද දන්නේ නැද්ද
ඒක අපිට තේරෙන්නේ නැහැ. එතකොට ඇත්තටම අපි දන්නේ නැහැ මේ සතෙක් හීනයක් දකින්නද මිනිස්සෙක් කියලා. නැත්තම් මිනිස්සෙක්ද දැන් දැන් අපි උදේ නැගිට්ටාමනේ දන්නේ මම මේ මම මේ අහවල් ගෑනු කෙනා තමයි ඊයේ මේ 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 පිරිමි කියලා ඉන්නවා දැක්කේ. ඊයේ මේ මේ කියලා අපිට ඒ වෙලාවේ ගැත්තනේ. ඒ ඒතකොට බලන්න අන්නේ වගේ ඉතින් මේකත් එහෙම දන්නේ නැහැ. ඉතින් ඒ කියන්නේ අපි සිහිනේදී ආයේ ශරීරයක් අරගන්නවා. සිහිනේදී මේ වෙලාවේ මේ ශරීරය අරගෙන ඉන්නවා වගේ මම කියාගෙන අර කණ්ණාඩිය ලැබෙන ප්‍රක්ෂේපණේ මං කියාගෙන ඉන්නවා වගේ හීනේදී විඥානේ ප්‍රක්ෂේපණයක් කරන්නේ මේ වගේ රූපයක්. කණ්ණාඩියේ ඡායාවක් වගේ එතන ප්‍රක්ෂේපණය කරනවා. එතනක් ටක් ගාලා ගිහින් එතන රූපය අල්ලගන්නවා. අල්ලගෙන මම ඇවිදිනවා. මං අරහෙට යනවා මං මෙහෙට යනවා මං මෙයාට කතා කරනවා කියලා ආයතන මේකම දකිනවා. හොඳට බලන්න නැද්ද කියලා. ඒකම මෙතනත් ඒ මෙතන කරන එකම එතනත් ඒ විදිහටම සිද්ධ වෙනවා. හැබැයි අපිට තේරෙන දෙයක් තියෙනවා. මම හොඳ සිහියෙන් නින්දට ගියොත් මට තේරෙනවා එතන ඇවිදින කෙනා කතා කරන කෙනා නෙවෙයි මම. ඒ ඒකට අවදි වූ අවදිය. දැන් අවදි වෙලා ඉන්නේ සීනෙට. අවදිය නිසා අර ඇවිදින කෙනාවත් අර කතා කරන කෙනාවත් නෙවෙයි. ඊට පස්සෙ ඔන්න උදේ වෙලා ඔන්න හීන දැකලා ඊට පස්සෙ ඔන්න ආය අර බ්ලැන්ක් වෙනවා. ආය ඊට පස්සේ මේ මේ විඥානය විසින් මේ ලෝකෙ පෙන්නනවා. ආයෙත් පස්සේ මේක ඇවිදිනවා ආයෙ ටයිම් එකට වැඩ කරනවා ආයෙ දැන් දැන් බලන්න මේ ටයිම් එකක් තියෙනවා කාලයක් තියෙනවා දැන් සිහිනදිත් කාලයක් තිබ්බනේ ඒකෙත් තිබ්බ වැඩට යන වෙලාව ඒකෙත් කාලේ තිබ්බා විද්ගල වෙヒතිය වැඩට ගියා ඔක්කොම ගියා දැන් මේ මේ සිහිනේ ආයෙ කාලයක් තියෙනවා තප්පර තියෙනවා පැය තියෙනවා ඇස් හම්බෙනායේ ඉන්නවා ඈත් වෙනායේ ඉන්නවා ඔන්න ඊට පස්සේ මේ එතකොට අපි මොකද කරන්නේ අපි කරන්න ඕන දේ තමයි අපි අර සිහිනෙට අවදි වුණා වගේම අපි මේ අර හීන ඉවර වෙලා මේ ඊළඟ සිහිනේ පටන් ගන්නවා ඒකටත් අවදි වෙන්න පටන් ගන්නවා මෙහෙම ඊට පස්සේ අපිට පේනවා ඊට පස්සේ ඔන්න මෙහෙම ඇවිදිනවා කතා කරන ඔන්න ආයෙ නින්දට ගියාම මේ සිහින ඉවර වෙනවා ආයෙ තව සිහිනයක් පටන් ගන්නවා ආන්ව ටික දවසක් කරගෙන යද්දී වෙද්දී අපිට වෙනවා තමන් ඉබේම මේ මේ ලෝකේ තමන්ට සිහිනයක් ගන්න තමන් මේ සිහිනේට අවදි අයිති නැති අවදිය බවට පත් වෙනවා. ආන්නික තමයි මා කියන්නේ ඔබේ යථා ස්වභාවය. ඔබේ රියැලිටි එක මේ පේන ප්‍රක්ෂේපණේ නෙවෙයි. මේ පේන්නේ යම් ප්‍රක්ෂේපණ. ඔබ ඒ සියල්ල දැනන අවදිය. අවදිය කොයි වෙලාවකවත් මේ කිසිම දෙයකට ඇඟිලි ගහන්න යන්නේ නැහැ. දැන් උදාහරණයක් කිව්වොත් මේ මෙතන ඔන්න දැන් සාක්ෂි දැන් ඔන්න දැන් කාර් දෙකක් හැප්පෙනවා කාර් දෙකක් හැපුණාට පස්සේ දැන් මේ ලොකුමාව ටිකක් ඉතින් ඒක සමාට අහුවේ කාර් දෙකක් හැපුණාට පස්සේ දැන් මොකද කරන්නේ දෙන්නේ ගහ ගන්නවා තව කෙනෙක් ඇවිල්ලා බේරන්නවා එක්කෙනෙක් ඇවිල්ලා බේරන්න එනවා බේරන්නේදී බේරන්න ආව මොන්සර බයිනවා එතන එයාත් ගිහලා ගහනවා ඊට පස්සේ තව මොනෝසෙක් එනවා තාවෝසේ කැවිලා එයාත් දැන් මේ මොකද උනේ ඇයි මේ ගහගන්නේ කියලා මම බේරන්න හදද්දී එයාටත් බයිනවා අර මනුස්සයා. අර මනුස්සෙත් බයිනවා. තාවෝසේ මේ මොළු සිද්ධිය දිහා බලනවා. ඒකට මං අහන්නේ මෙතන හරියටම සාක්ෂිකරුවා වෙන්නේ පළවෙනි ඩාබුවක් කෙනාද දෙවෙනි ඩාබුවක් කෙනාද තුන්වෙනි ඩාබුවක් කෙනාද? තුන්වෙනි කෙනානේ හැප්පුණා දෙන්නේ. ඊට පස්සේ අර ඒක දැක්ක පුහර කෙනා සාක්ෂි දෙන්න බෑ මොකද එයාත් ඉන්වෝල් වුණා. ඒකට එයා සම්බන්ධ වුණා. එයා සම්බන්ධ වුණා. එයාත් ඒකට සාක්ෂිකාරයෙක් වෙයි ක්‍රියාකාරී වෙනවා. ඊට පස්සේ ආපු කෙනාට සාක්ෂිකාරයෙක් සාක්ෂිය දෙන්න බෑ. එයාත් මේක අහවල් වුණා මේකට. හැබැයි අර තුන්වෙනි කෙනා මේක දිහා බලන් හිටියා පොඩ්ඩක්වත් ඇඟිලි ගන්න ආවෙනවා. ආන් මේ වගේ අපේ ඇතුලේ තියෙනවා මෙන්න මේ සාක්ෂිකාර ස්වභාවය. සාක්ෂිය ආන්ගේ සාක්ෂිය තමයි මගේ අතාසුබයි සාක්ෂිය මේ පේන කිසි දෙයකට ඇඟිලි ගහන්නේ නැහැ මේක හදන්න යන්නේත් නැහැ මේක නොහදන්න යන්නේත් නැහැ මේකට ඇඟිලි ගහන්නේ ඒ ඔය ඇඟිලි ගහන්නේ ඔක්කොම හරි වීණ ඇතුළේ වෙනවා
දැන් ඔබ සිහිනේ දකිදි සිහිනේට ආවද වෙන පස්සේ ඒක ඇතුළේ වෙන කිසිම ක්‍රියාවකට ඔබයි දිනෑනේ ඔබ ඒකේ සාක්ෂියනේ ඒ සියල්ල දන්න අවදිය දැනගන්න අවදිය සාක්ෂිය සාක්ෂිය අර කිසි දෙයකට අදාළ වෙන්නේ නැහැ साक्षी साक्षी එහෙකට උපදක්කා මරණයක් කියන කඩාලත් වෙන්නේ නැහැ. ඉතින් අන්නේ වගේ අපිට තේරෙනවා අපේ ඇතුළෙම තියෙන මේ සාක්ෂි ස්වභාව. අවදිය තියෙනවා. එයාංශක අවදිය සිහියක් තියෙනවා, සාක්ෂියක් තියෙනවා. දැන් අපි භාවනා කරලා අපි වෙන්නේ නැවත අපි අවදිය බවට පරාවර්තනය වෙන්නේ. අවදිය බවට පරිවර්තනය වෙන්නේ. ඒ අවදිය බවට පරිවර්තනය වෙන්න වෙන්න අපිට මේ සියල්ල මායාවක් වෙන්න පටන් ගන්නවා. ඇත්තටම කිව්වොත් මේක නිකන් ෆිල්ම් එකක් වෙන්න ගන්නවා. ගේම් එකක් ගහනවා වගේ. මේක ජොලියක් වෙන්න ගන්නවා. මේකට බයක් ඇති වෙන්නේ නැහැ. නිකන් අර ගේම් එකක් ගහන්නදී එන ජොලියක් තියෙනවනේ. මේ මොනවා වුණත් ඒ ජොලියක් නේ තියෙන්නේ. ඒ වගේ මේ මුළු ජීවිතේම එක්තරා විදිහක ගේම් එකක් වෙනවා. එක්තරා විදිහක ජොලියක් වෙනවා. මරණ බයක් මොකුත් නැහැ. දන්නවා කොහොමවත් මේක ෆේල්. කොහොමවත් මේක ගේම් එකක්. කොහොමවත් මේක ෆේල් කොහොමවත් මේක පාස් මේක දිනුවක් පරාදයි පෙරදුරක් පරාදයි නැරෙන්න ඉපදිච්ච කෙනෙක් නැහැ නේද මේ සම්මත ඈ නැරෙන්න ඉපදිච්ච කෙනෙක් නැහැ නෑ ඒක තමයි එතකොට මේ මායාව ලීලාවක් වෙනවා ඒ ලීලාවක් කියලා තමයි Hindu වේදයේ කියන්නේ මේක එක්තරා විදිහක ජොලියක් වෙනවා මේක එක්තරා විදිහක එන්ජොයි එකක් වෙනවා මේ එක්තරා විදිහක නැටුමක් වෙනවා රංගනයක් වෙනවා චිත්‍රපටයක් වෙනවා මේකද කියලා වෙනම මූඩ් එකකට වැඩෙනවා වෙනම මරණ බයකුත් නැහැ දෙහිණියක් හිණිට මං අවදිලා ඉද්දි මං අවදිය උනාට පස්සේ සාක්ෂි උනාට පස්සේ අරක මොනවා වුණත් බැරණ බයක් එන්නේ නැහැ ඒක මොනවා වුණත් ප්‍රශ්නයක් එන්නේ නැහැ දන්නවද මා ඒක ලීලාවක් ඒක නාට්‍යයක් ඒක විහිළුවක් ඒක රංගනයක් ඒක සිංහයක් अवधिवे සිහිනේට අවදි වුණාම තියෙන්නේ පරම ශුන්්‍යතාවයක් විතරයි. එතකොට ඒ අවදිය තුල තමයි මේ මල් පිපෙන්නේ. මේ මායාව හටගන්නේ. මායාව එතකොට ඇත්තට මේක මායාවක්ද සත්‍යයක්ද කියලා වෙන් කරගන්න බැරි ලෑන දවසක් වෙනවා. ඒක සිහිනේට අවදි වුණාම වෙන දෙයක්. මා කියන්නේ මේ ඩ්‍රීම් එක නැගිටින්න. සිහිනේ අවදි වෙන්න කියලා. සිහිනේ මට්ටමට අහු වෙලා ඉන්න එක තමයි අපේ තියෙන අවිද්‍යාව සීනේ දකිද්දි ඒක තියෙන රූපයට සාපේක්ෂව තේරුම් ගන්නවා අරක තියෙන කණ්ණාඩියට සාපේක්ෂව කණ්ණාඩිය රූපයක් දැනෙද්දී ඒ රූපේ මම කියලා ගත්තා වගේ තමයි දැනුත් මේ ගන්න තියෙන රූපේ මම කියලා ගැනීම ආන්ගේ අවිද්‍යාව තේරුම් ගැනීම තමයි කරන්න පුළුවන් කාර්යය දැන් අපි හිතන්නකෝ මෙහෙම මම උදාහරණයකට මෙහෙම කියනවා දැන් කණ්ණාඩියේ තුල මම තේරුම් ගන්නවා කණ්ණාඩිය තුල මගේ ප්‍රතිරූපේ වැටුණාට ප්‍රතිබිම්බය එතන මම නැති බව. එතන අම්මත් නැති බව. ඒක හුදු ප්‍රක්ෂේපණයක් කියලා තේරුම් ගන්නවා. තේරුම් ගත්තට මට කිසිම බැඳීමක් එන්නේ නැහැ නේද ඒකත් එක්ක.
ඒක එක්ක හොඳ වශයෙන් චින්තනයක් යන්නේත් නෑ නරක යන්නේත් නෑ කෙනෙක් ඉන්නවා කියලා ආපු දෘෂ්ටියක් යන්නේත් නෑනේ හැබැයි ඒක පේනක නතර වෙන්නේත් නෑනේ මම කන්නාඩියේ තියෙන ඇත්ත තේරුම් ගත්ත කියමුකම කන්නාඩියේ තියෙන යථාර්ථය මම දැනගත්තට පස්සේ ආයි හිත කන්නාඩිය ඉස්සරහට ගියාද ප්‍රතිබිම්බ වැටෙන්නේ නැතුව තේන්නේ නෑනේ ඒක දිගටම වැඩෙනවා ඒක කන්නාඩියේ තියෙන ගම්ම වැඩෙනවා කන්නාඩියේ තියෙන ගම්ම ඒක වැටෙන එක නතර වෙන්නේ නෑ අන්න ඒ වගේ තමයි කෙනෙක් සත් රහත් වුණා කියලා කියමු අපි අපි රහත් වුණත් රහත් වුණා කියන්නේ අර කන්නාඩියේ ප්‍රතිබිම්බයක් විතරයි තියෙන්නේ බව ඒක ඇත්තටම රහත් වෙනවා කියන්නේ චින්තනය වෙනස් වෙලා යනවා මේ උඩින් යනවා මොනවත් වෙන්නේ නෑ 아무ත බලයක් එන්නේ නෑ මේ ලෝකෙ දැක්ක විදිය වෙනස් වෙලා යනවා ඉස්සර කන්නාඩියේ කෙනෙක් දැක්ක දැන් කන්නාඩියේ ඇත්ත දැක්ක ඒ වගේ රහත් වීම කියලා කියන්නේ මේ දැන තියෙන යථාර්ථයේ තේරුම් ගන්න ඥානයක් විතරයි ඒ ඥා චින්තන විප්ලවය දැක් මේ වෙනස් වීම එතකොට අපි දුම අපේ ඇතුලේ විප්ලවය සිද්ධ වුණා කියලා අපේ අදලාන්තේ අපි යථාර්ථයේ තේරුම් ගත්ත කන්නාඩි කතාව තේරුම් අරගත්ත තේරුම් අරගත්තට පස්සේ දැන් අපිට මේ සලායතනේ කියන්නේ පුරාණ කර්ම විපාකයක් නේ එතකොට මං කන්නාඩියේ තියෙනකම් කන්නාඩිය කෙනෙක් නෑ කියලා අවබෝධ වුණාට කන්නාඩිය තියෙනකම් ප්‍රතිබිම්බ වටිනවා වගේ මේ සලායතනේ තියෙනකම් මේ ලෝකේ පේනවා මේ විදිහට මේ ලෝකේ පේනවා ඇහෙනවා දැනෙනවා ඒක වෙනස් වෙන්නේ නෑ ඒ කර්මියෙදි මේකත් මේක ඉවරයි. ඔබේ ඇහැ අවසන් වෙද්දි මේ ලෝකෙත් ඉවරයි. ඉරක් ඉවරයි. මේ දෙක එකට ඉවර වෙනවා. මේ කතන්දරේ අවසන් වෙලා යනවා. එතකොට දැන් මම කියලා කියන්න සාකලි දැන් මෙතන තියෙන දේ තමයි අර කන්නාඩිය ඉස්සෙල්ලා දකිද්දි මුලින් අපි ඒක ඇත්ත තේරුම් ගත නැති විදිහපු කාලේ මම දැක්ක එතන මං ඉන්නවා කියලා. ලෝකයක් තියෙනවා කියලා. දැන් වෙන්නේ මේක පේද්දි පවා පේද්දි දෙපැත්තක් ඇති බව පේද්දිම අතන මිනිස්සෙක් පේනවා මෙතන කෙනෙක් පේනවා එතනම් මෙතන පේද්දි බවන ඕනින් දන්නවා එතන එතන කියලා දෙයක් නැති බව ආන් මේ වගේ තමයි මේ විඥාණය කරන දේ තමයි විඥාණය මම අවහිදවෝ දැන් අපි විඥාණය විසින් කරන කෘත්‍යයක් තමයි විඥාණය හැම වෙලෙම රූපයක් පේද්දි සද්දයක් ඇහෙද්දි ගන්ධසෝදා දැනෙද්දි විඥාණය දැනගන්නේ සිත තමයි රූපයක් පේනවා කියලා දැනගන්නේ සද්දයක් ගැනද සිතක් තමයි දැනගන්නේ සිත අරමුණ දැනගන්නවා විතරක් නෙමෙයි සිත අරමුණ දැනගන්නවා විතරක් නෙමෙයි හැම වෙලෙම අඟවනවා දෙපැත්තක් ඇති බව හැම වෙලෙම අසවල අතන ඉන්නවා අසවල ඇතරින් ඉන්න බව දකින්න මා මෙතන ඉන්නවා කියලා මේ ඒ ඒ අඟවන ගතිය ඒක කර්මප්‍රත්‍යයෙන් ඇතිවෙච්ච විඥානීය කෘත්‍යයක්. ඒක රහත් වුණත් එහෙමම තමයි. පෙන්නනවා. ඒ කියන්නේ කන්නාඩිය තුල සත්‍ය පුද්ගලයෙක් නැති වුණාට කන්නාඩිය ඇති බවට පෙන්නනවානේ එක්කිරෙක ප්‍රතිබිම්බ ටික. ඒ වගේ තමයි මේ වෙලාවේ වුණා විඥානයේසි ඒ ඇඟවීම කරනවා අපිට. මෙතන එතනක් මැදක් ඇති බවට හැමලීම අඟවනවා. දැන් ඒ කියන්නේ අපිට හිතෙනවා අසවලා ඉන්නවමයි අසවලා දකින්නේ මම මෙතන අපිට නිකන් අර ගල් කරු දෙකක් ගහලා වගේ අපි ඉන්නේ මෙතනක් තියෙනවා අතනක් තියෙනවා මෙතනක් අතනක් තියෙනවා කියලා දෙපැත්ත බාර ගත්තට පස්සේ ඊට පස්සේ උන මම එයාට කැමතියා මෙහෙම කෙනේ එයා විනිශ්චය කරන්න යනවා මං එයාට ආස නැහැ මං එයා ඉන්න තැනකවත් ඉන්න ආස නැහැ කියලා අන්න විනිශ්චය පටන් ගන්නවා එරුම් ගන්න ඔබ මම මෙයාට කැමති මෙයාත් එක්ක ඉන්න ආසයි මෙයා එක්ක මං ඉන්න ආස නැහැ කියලා ඔබ විනිශ්චය කරද්දී තීරණයට එද්දී ඔබේ මෝඩකම තීරණය වෙලා ඉන්නේ ඔබ කොච්චර මැටිද කියලා මෝල්ද කියලා මෝඩද කියලා තීරණය වෙලා ඉවරයි ඔබ ඒ කූණ්‍ය ගහද්දී ඒ කියන්නේ ඔබට මේ අදාතාවම මේ මායාව තේරිලා නැහැ කතාව විඥාන සිහිනේ තේරිලා නැහැ ඔබ තවම මේ ගල් කණු දෙකක් වගේ දෙපැත්තක් ඇති බවට ගන්නවා දෙපැත්තක් ඇති බවට ගත්තක මම ප්‍රපංචකරණය සිද්ධ වෙනවා. ඔබ දෙපැත්තක් ඇති බවට අරගෙන ඇලුනත් නොඇලුනත් මෝහයේ තියෙනවා. මෝහයේ තියෙන්නේ කියන්නේ මම ඒකට ඇලීමක් තිබ්බත් ගැටීමක් ඇලීමක් අතාරිනවා. ඒකට ගැටීමක් අතාරිනවා. ඇලීම ගැටීම දෙක අතහැරලා ඒත් මම අදන පවතින්නේ පවතිනවා කියලා ගන්නකම් මෙතන මා සිටිනවා කියලා ගන්නකම් සංසාරයේ තියෙනවා. ඔය සයමානයක් පේනවනේ
ඒ මාන වලට සාපේක්ෂව දක්වනවා. මේකත් තේනවා මේකත් තේනවා. ඔව්. එතකොට ඒක ඥානයකින් තමයි ගැලෙලා තියෙන්නේ. ප්‍රඥාවකින් ඥානයකින් මේ මායාවෙන් නිදහසලා ඉවරයි. ඉතින් එතකොට දැන් මෙහෙම දන්නකෝ. දැන් ඔන්න අපිට තේරෙන දේ තමයි අපේ විඥාණය මොකද කරන්නේ මේ රූප වේදි රූප දැන ගන්නවක් විතරක් නෙමෙයි දෙපැත්ත ඇති බවට මෙහෙම අඟවනවා අපිට. සද්ද ඇහෙද්දි දැන් ඔබට හිතෙනවානේ බලන්නකෝ හාමුදුරුව මෙතන ඉඳලා කතා කරනවා මෙතන ඉඳලා කතා කරන එක ඔබට ඔතන ඇහෙනවා වගේනේ. එහෙම අඟවනවානේ සිත. ඒත් අපිට හොඳට තේරෙනවානේ දැන් මෙතනින් මොනවත් ඇහෙන්නේ නැහැ කියලා. ඇහෙනවනම් ඇහෙන්න උනර බපල්ලේ කියන්නේ. ඇහෙනවනම් ඇහෙන්නේ බහුව බලන්න ඕනේ මම දියා නෙවෙයි. අර බපල්ලේක දිහා කඩාරම් බලන් ඉන්න ඕනේ. ඒත් ඔබ බලන්නේ මෙතනදී. ඒත් මෙතනින් මොනවත් වෙන්නේ නැහැ. ඒත් විඥානේ අඟවනවා ඔබ රවට්ටනවා. මේ මෙතනින් තමයි කියන්නේ. මෙතන කියන එක තමයි ඔතන ඉන්න කෙනාට ඇහෙන්නේ වගේ. හැම වෙලේම මේ කියන්නේ මේ හැකෝ යාරි ඉන්නවා. දැන් මං ආනේ බලන්න මේ කියන්න කොහෙද ඉන්නේ කියලා. කැලිටි ගල් බාර කොතනද ඉති කියලා එහෙම දැනක් නැහැ. ඒ ඔබේ හිතම තමයි මේ පැත්තක් හදාන්නේ. මෙතනක් හදනවා ඔතනක් හදනවා. සීනේ ඩකේ දිහිනේ කවුරු හරි කතා කරනවා වගේ ඇහෙනවනේ. ඒ යා කොතනින් ඉඳන් කතා කරන්නේ කියලා බලන්න. කතා කරන්නේ නැහැ. मुखदो बारूनता මේ ඒ කියපු කෑල තේරිලා දිනනා ప్రత్యක්ෂ වෙලා දිනනා මේ ජීවිතය තුළ එමාගේ යා සුනිතා ධර්මයේ ආයෙත් ඉන්නාට එයාට උගන්වන්න දෙයක් නෑ අහුතු එයා සුනිතා ධර්මයේ තේරුම් අරන් ඉවරයි බුදුහාර මේ කියන වාක්‍ය මේ ලෝකේ ශූන්‍යයි කියන කතාව එයාට ప్రత్యක්ෂ වෙලා ඉවරයි මොකද ආන්නේ දේශනා කරන අපි අහගෙන ඉන්නවා කර්මද විඥානේ තියෙනවානේ ඒ සිතෙන් තමයි මේම ඇහෙනවා බව දැනගන්නේ සිතෙන් स्पर्श ඒක තමයි අර නෝනමයි ප්‍රශ්න කර විඤ්ඤාය තින සංගති පස්සෝ කියලා. ඒ ඇහැයි කනයි ඇහැයි රූපයයි විඤ්ඤාණය තුනේ ස්පර්ශය නිසා ස්පර්ශය තුලින් දෙපැත්තම වුණා. දෙපැත්තම වුණාට පස්සේ මෙහෙම දෙපැත්තක් හැංගෙද්දී ඇත්තට මේ දෙපැත්ත ඇති බවට පිළිගැනීම තමයි අවිද්‍යාව ප්‍රත්‍යය කියලා කියන්නේ. හැබැයි අවිද්‍යාවෙන් දෙපැත්ත ඇති බවට හිතුවත් එතන ඇති දෙපැත්තක් නෑ. දැන් මේ විදන්නකෝ දැන් අපි පාරේ යද්දී අපි ගත්තා නයික් දැක්කා. නයික් දැක්කෙන් ලනුවක් දැක්කා. ලනුවක් දැක්ක දැන අපි හිතා ගන්නවා නයික් කියලා. මම නයික් කියලා හිතන තවර බව නයික් නෑනේ එතන. ලනුවක් මේ තියෙන්නේ. හැබැයි මම හිතා ගන්නවා මෙතන නයික් ඉන්නවා මෙහෙමයි මෙහෙම කියලා. මේක නයා වගේම විඤ්ඤාණය පෙන්වනවා මේ විදිහටම. නයික් වගේ සද්දෙක් කියන කීයද පරණ මතකයි ලාමේ නයික් කියන දේ බය කරා. ආන් ඒ වගේ තමයි දෙපැත්තක් පෙන්වනවා. දෙපැත්තක් පෙන්නද්දී පරණ මතක වලින් අ කියනවා ආ මේ අහවල් ඊයේ දැක්ක හාමුදුරුවෝ මේ ඊයේ රෑ තුනහස බලන කිව්වා කියලා අර මනෝවිඤ්ඤාණය කියලා කතාවක් කරා. කරාම අපි හිතනවා මේ ඊයේ රෑ දිපු කෙනාව තමයි මේ මායික කදන් කතා කරන්නේ. ඊයේ රෑ බලන දුරු කෙනාව කතා කරනවා මට කියලා ආර විඤ්ඤාණය පුදුම රැවටිල්ලක් රවට්ටන්නවා. ඒක පුදුම විදිහට කනවා අපි. දැන් හීනියක් දකිද්දී තේරෙයි අපි රැවටෙන්නේ. මේ පේන කෙනා ඊයේ මම අම්මමයි පේන්නේ තාත්තමයි පේන්නේ. ඒ වගේ ඒක තේරුම් ගත්තාම ඉවරයි රහත් වෙච්ච කෙනා තේරෙන්නේ රහත් වෙලා පාටියක් දාන්න බෑ රහත් වෙලා පාටියක් දාන්න බැරි එකයි රහත් වෙච්ච කෙනෙක් නෑ වාගන්න
රහත් වෙන්න කෙනෙක් ඉන්නවා නම් ඒ කියන්නේ රහත් වෙලා නැහැ. ශුන්්‍යතාවයට පත් වෙදි ශුන්්‍යතාවය කියන වචනේත් නැහැ දැන්. අර මං කියවනේ ඔබ ඔබේ යථා ස්වභාවය අවදී කියලා. ඇත්තටම අවදීට පත් වෙදි අවදී කියලා එකක් නැහැ දැන්. හිතකුත් නැහැ. ඒක ශුන්්‍ය කියලා දෙයක්වත් නැහැ. ශුන්්‍යයි කියලා මොනවාරි හම්බෙලා දෙනවා නම් ඒ අශුන්්‍යයි ඔබගේ සිත. ඒ ශුන්්‍යතාවයෙන් අශුන්්‍යයි. ඒ නිසා මානේ ශුන්්‍යතාවේ පලාගෙන ගියෝ ශුන්්‍යතාවයක් තමයි අදගෙන. ශූන්‍යතාවයේ අභිභවා ගියපු ශූන්‍යතාවයක් තමයි අපි ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ප්‍රත්‍යක්ෂ වෙද්දී ප්‍රත්‍යක්ෂය ගැන කතා කරන්න බෑ. ඕනට වඩා ඒ ගැන කියන්න ගියොත් අපි ඒක බොරුවක් අපි කියනවා. ඒ ගැන හිතන්න කියන්න ඒකට ගැන කල්පනා කරන්න ඒව බෑ. ඉවරයි ඉතින්. ස්වාමීන් වහන්සේ ඒ අනුව බැලුවම දැන් අපිට ඇහැ කන ඒ හැම දෙයකින්ම එන සංඥා ඔක්කොම බොරුවක් කියලා තේරෙනවානේ. ඔව්. එතකොට පිටක් නැහැ. ඒක සරදින් නැහැ. शरीर මට මීට වඩා වැඩ කරන්න බෑ මට හරි මහන්සි කියලා. ඇත්තටම ඇයි මහන්සි කියලා කියන්නේ?
එයාගේ අතුනේ අතීත සාපේක්ෂක සීමාවක් තියෙනවා මට වැඩ කරන්න පුළුවන් මෙච්චර පැය ගන්න කියලා හදාගත්ත මතකයක් තියෙනවා ඒ මතකයට සාපේක්ෂකව අපි කියනවා දැන් මට මීට වඩා වැඩ කරන්න බෑ කියලා මහන්සිය කියලා එතකොට මේ මහන්සිය මේ ඔක්කොම තියෙන්නේ සාපේක්ෂකයක් නිසා මතකයක් නිසා බානක අපි රැයට මේ වෙලාවට මුදිය ගන්න ඒ ජයයලා රැයට ඒ වෙලාවට මුදිය ගන්න ඕන කියලා නීතියක් තියෙනවා ඒත් අපිට මේ ටයිම් එකෙද්දි කලන්දේ වගේ කරකිල්ල වගේ ටයිම් එක පහුවෙද්දි එතනින මොකද්ද මේ නිදි මත කියන්නේ දවසයන් මතකයක් බවට පත් වෙනවා ඒ ටයිම් එක කාලය හරි එතකොට බලන්න ඊට පස්සේ මෙන්න මේ කතාව දැන් විඤ්ඤාතේ විඤ්ඤාත මත්තන් කියලා බුදුඥානන්ද කියනවානේ විඤ්ඤාතේ විඤ්ඤාත මත්තන් කියලා කියන්නේ සිතුන 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 කියලා දැනීම මාතරෙන්න සිතන දෙයකුත් නෑ සිතන දෙයකුත් නෑ දැන් ඔබ ඉදන් දැන් ඔබ මා ගැන කල්පනා කරනවා දැන් මේ හාමුදුරුවෝ නම් මෙහෙම කෙනෙක් කියලා ඔබට කියන මේ හාමුදුරුවෝ නම් හොඳ කෙනෙක් වෙන්න ඕනේ මේ හාමුදුරුවෝ නම් හොඳ නැති කෙනෙක් වෙන්න ඕනේ එතකොට ඔබට හැඟෙන්නේ හාමුදුරු කෙනෙක් එළියේ ඉන්නවාමයි මේ පැත්තේ මම ඉඳගෙන මේ හාමුදුරුවෝ විනිශ්චය කරනවා කියලානේ ඔබට දැන් ඔබ මම ගැන මාව විනිශ්චයට ලක් කරද්දී මහ කියන්නේ ඔබගේ මෝඩකමයි විනිශ්චයට ලක් වෙන්නේ ඔබ මාව නෙමෙයි කවුරු හරි මේ ලෝකෙ ගැන කෙනෙක් ගැන අර්ථකථන දෙනවානේ අපි මන්නම් කියන්නේ මේ මිනිස්සයා මෙහෙම කෙනෙක් මන්නම් කියන්නේ මේ මේ ගැහණු කෙනා මෙහෙම කෙනෙක් කියලා ඔබ කාට හරි කියනවා කියන්නකො කාට හරි කියද්දි ඔබ මේ මුලාවට අවුලා ඉවරයි මායාවට අවුලා ඉවරයි ඔය බල්ලා එළිය බල්ලෙක් ඉන්නවා ඒ බල්ලා මෙහෙම මෙහෙමයි කියනවා වගේ අපි දිනා එළිය ගැහණු කෙනෙක් කියනවා අය ගැහණු කෙනා මෙහෙම කෙනෙක් මෙහෙම කෙනෙක් අර්ථකථන දෙද්දිම ඔබ විශ්වාස කරලා ඉවරයි එළිය කාන්තාවක් හිටියා දැන් සමහර කියන්නේ ඒ ඒ ඒ කාන්තාව නම් ඉස්සර නම් හරි හොඳයි. දැන් නම් එන මේ නරක කෑනු කෙනෙක් කියලා. නරක පිරිමියෙක් කියලා. දැන් අපිට දැන් අපි ඉගෙන අපිට තියෙන ඉස්සර හොඳ කෙනෙක් මේ එළිය හිටියා. කරුණාවන්ත කෙනෙක් හිටියා ඉස්සර. දැන් ටිකක් තරහ යන නපුරු කෙනෙක් දැන් ඉන්නවා. ඉතින් අපි එක එක ලෝකෙට විනිශ්චය දෙනවා. ලෝකෙට එක එක කතන්දර කියනවා. ලෝකෙට කතන්දර කියද්දි අපි අපිටම hina වෙනවා කියන එන අපි ඇත්තටම කාටද මේ කතා කරන්නේ? කාගෙනද මේ විනිශ්චය දෙන්නේ? ඒ ඔබ ඔබේ ඔබටම තමයි කියන කතාවක්. ඒ කියන්නේ ඔබ හැබැයි ඔබට හිතෙන්නම මේ පැත්තේ ජජ් කරන මම ඉන්නවා. අහවල් ඒ ජජ්ට ලක් වෙන කරුණාවන්ත වෙලා හිටලා දැන් තරහ යන කෙනෙක් එළිය ඉන්නවා. එතකොට ඔබ හොඳට තේරුම් ගන්න. දැන් මං අහන ප්‍රශ්නය දැන් ඔබ මේ අහවල් කෙනා මෙහෙමයි කියලා මෙහෙම නරක කෙනෙක් කියලා හිතද්දි ඒ නරක කෙනෙක් කියලා හිතන ඔබ කොහෙද ඉන්නේ වෙලාවේ? හිතන්න කොහෙද ඉන්නේ? අහවල් කෙනා මෙහෙම කෙනෙක් කියලා හිතද්දි ඒ එයා ගැන හිතන්න කොතන දේවි ඈ ඒ සිතිවිල්ලමනේ ඒ හිතන්නයි හිතන කෙනයි කියලා දෙකක් නැහෙනේ ඒ හිතනවා කියන දැනීම විතරයි තියෙන්නේ හොඳට බලන්න නැද්ද කියලා මම ඔබ අහවල් කෙනා මෙහෙමයි කියලා කියද්දි එතනම තමයි එයාව ජජ් කරන්න හැදෙන්නේ. එතන ජජ් ඉතින් ඉතින් ඔබ දැන් මාව ජජ් කරනවා කියන්නේ ජජ් කරන මං කොහෙද ඉන්නේ? ඒ සිතුවිල්ල නම් විඤ්ඤාතේ විඤ්ඤාත දැනීම මාත්‍රයක් තියෙනවා. දැන් හිතන්නේක්වත් හිතන කෙනෙක්වත් නැහැ. අපි දෙන අවිද්‍යාව විඤ්ඤාණේ පෙන්නන්නේ ඔයා හිතන්නේ අතන ඉන්න කෙනා ගැන. එතන ඉන්න කෙනා ගැන හිතන්නේ මෙතන ඉන්න ඔයා. කියලා අඟවනවා. ඇත්තටම මෝඩකම නිසා අපි ඒක එහෙම පිළිගන්නවා. මම මේ අර එළින අය ගැන නෙමෙයි හිතන්නේ. එයා ගැන මම මේ කල්පනා කරන්නේ කියලා. අපි හිතනවා මේ එළින එයා ගැන මම මෙතන මං හිතනවාමයි කියලා. අර විඥානේ එහෙම අඟවද්දි අපි අවිද්‍යාවෙන් මේ මෝඩකම පිළිගන්නවා. මෝඩකම පිළිගත්තම දැන් ඊට පස්සේ ඔන්න අපිට ඕන තරම් හිතන්න පුළුවන් නිදහස. අපි කියනවානේ මට මගේ නිදහස දෙන්න හිතන්නේ කියලා. මෝඩකමට ආවට පස්සේ හිතන්න ඕන තරම් නිදහස වෙනවා. එයා ගැන එක එක විදිහට හිතන්න ඕන. එක එක දෙන සිහින මාලිගාව වන්න ඕන. එතකොට මේ කණ්ණාඩි ඇතුලේ දෙන්නම කියලා කතාවකුත් නැහනේ. එක්කෙනෙකුත් නැහනේ එතන. එතන එක්කෙනෙකුත් නැහැ. දැන් එතකොට දැන් මෙහෙම ගමුක එතකොට. දැන් මෙහෙම අපි දේරුම් ගමු. දැන් කණ්ණාඩි කුමාරට ආයන්කො දැන් මෙහෙම. අර දැන් මං කියන්නේ දැන් අර විඤ්ඤාතේ විඤ්ඤාත මත්තන් කියලා කියන්නේ අන්තිමට මම කවුරු හරි ගැන හිතද්දි ඒ හිතන කෙනත් එයා ගැන හිතන්නත් ඒ දැනීම මාත්‍ර විතරනේ. දැන් එතකොට ඔබ මම දිහා බලද්දි එතකොට මං අහන්නේ මේ මම දිහා බලන්න කොතනද ඉන්නේ?
पॉइंट एक बार ने कोई देखे पेन वाले के दैनिक होती है मांगे आवधि आती है ना ये आवधि तो लो पेन ही ना कोई देखे ने मांगे तो को मांगो बोले भी माता दिया बाला ने को माता दिया बाला दे बे आता दिया बाला ना कोई देखे आता दिया बाला ना कोतने देखे मेतने नया नहीं किने मेतने बैग कोई रंगील वाली नया किने එහෙන් බලන්න ගියා මොකක්ද මේ බැලේ පේනවා කියන අවධිය තියෙනවා හැබැයි පෙනෙන්න හොයන්න ගියා කොහෙද ඉන්නේ පෙනෙන්නේ කියලා දැනක් නැහැ පෙනෙන්නේ කියලා දැනක් නැති වුණාම පේන දෙයක් කියලා දෙයක්වත් නැති වෙනවා මේ පැත්තේ පෙනෙන්න නැත්තම් මේ පැත්තේ බලන දෙයක් කියලා වෙන් කරන්න බලන්න කියලා දැනක් හොයන්න නැත්තම් බලන දෙය කියලා වෙන් කරන්න දැනකුත් දෙපැත්ත නැත්තම් මැදකුත් නැහැ අන්න එතකොට අපිට තේරෙනවා එකම අවධිය විතරයි තියෙන්නේ පේන දෙයක්වත් නැහැ බලන වෙනම කෙනෙකුත් බලන්නේ කුත් කොහෙවත් නැහැ බලන දෙකුත් නැහැ හුදු ඒ දැනෙන අවදියම තමයි ඒ දැකීම කියලා දැනීම දැනෙන අවදිය තමයි බලන්නත් බලන දෙයත් මැදත් සියල්ල හරියට කිව්වොත් චිත්‍රයක් අපි බලද්දී ඒ චිත්‍රයම චිත්‍රය වෙනමයි චිත්‍රය දකින්නෙක් වෙනමයි කියලා දෙයක් නැහැ චිත්‍රයම තමයි චිත්‍රය දකින්න චිත්‍රය දකින්න දෙයක් දෙකම චිත්‍රය කන්නාඩියේ යම පේදි පේන දෙයක් කියලා වෙනම දෙයක්වත් බලන්නේ කියලා වෙනම දෙයක් නැහැ. ඒ කන්නාඩියේ ප්‍රතිබිම්බෙම තමයි පෙනීමත් බලන්නත් දෙකම ප්‍රතිබිම්බෙයි. ඒක බලන්නේකුත් නැහැ බලන දෙයක්වත් නැහැ. අන්තිමට අවසානයේ මේ කතාවට ගියාට පස්සේ අන්තිමට ගියාට පස්සේ අර එකම ශුන්්‍යතාවය විතරයි තියෙන්නේ. ශුන්්‍යතාවය තමයි දකින්න දකින්න දෙයක් සමස්තෙම ඉච්චා.